තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අද අපි කිං සච්ච මග්ග YouTube නාලිකාවේ මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ සන්නිවේදනය සහ බෞද්ධ සන්නිවේදනය පිළිබඳව. සන්නිවේදනය ඉංග්‍රීසියෙන් communication කියන වචනයෙන් තමයි හඳුන්වන්නේ. අපි නිර්වචන කිහිපයක් බැලුවොත් පුද්ගලයන් අතර අදහස්, ආකල්ප, මතිමතාන්තර, විශ්වාස හුවමාරු කර ගැනීමයි. තව නිර්වචනයක් බැලුවොත් සන්නිවේදනය යනු දෙදෙනෙකු තුළ එක සමාන මනෝවෘත්තීන් ඇති කිරීමයි. තවත් සරල නිර්වචනයක් බැලුවොත් සන්නිවේදනය යනු අදහස් හුවමාරු කර ගැනීමයි කියලා සරලව අපිට හඳුනා ගන්නට පුළුවන්. සන්නිවේදන අරමුණු පිළිබඳව හැඳින්වෙනවා තොරතුරු සම්පාදනය, අධ්‍යාපනය ලබා දීම, විනෝදාස්වාදය, යම් කරුණු සඳහා පොළඹවාලීම, සමාජානුයෝජනය, සංවාද හා සාකච්ඡා, අභිප්‍රේරණය, අනුකලනය කියන අරමුණු තමයි සන්නිවේදන අරමුණු හැටියට සාකච්ඡා කරන්නේ. සන්නිවේදනයේදී පණිවිඩයක් යවන්නා පණිවිඩය සහ පණිවිඩය ලබන්නා කියන කොටස් තුනම ඉතාම වැදගත්. පණිවිඩයක් යවන්නාව සන්නිවේදක කියලා හඳුන්වලා තියෙනවා. තොරතුරු, ප්‍රවෘත්ති හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ හුවමාරු කළ හැකි පුද්ගලයෙක් සන්නිවේදක කියලා හඳුන්වනවා. ඒ වගේම ඔහුට පුළුවන් වෙන්නට ඕනි පණිවිඩය පැහැදිලිව හා සංක්ෂිප්තව භාෂාව පිළිබඳව අවබෝධයෙන් සරලභාවයෙන් යුක්තව යවන්නට ඔහුට පුළුවන් වෙන්නට ඕන. සන්නිවේදකගේ එම ගුණාංග වගේම පණිවිඩයක් කෙසේ සකස් විය යුතුද යන්න සඳහන් වෙනවා. පැහැදිලි බව, සංක්ෂිප්ත බව, සංයුක්ත බව, නිවැරදි බව, සංගත බව, සම්පූර්ණ හා ආචාරශීලී බව කියන ලක්ෂණ පණිවිඩයක් තුළ තිබිය යුතුයි. ඒ වගේම සන්නිවේදනයට අදාළව තුන්වෙනි කොටස තමයි සවන් දෙන්න ශ්‍රාවක, එහෙම නැත්නම් පණිවිඩයක් ලබා ගන්නා පුද්ගලයා, ඔහුගේ ලක්ෂණ කොහොමද? ඔහුට පුළුවන් වෙන්නට ඕන ඔහු තුළ සංවේදී බව, විශ්වාසය, මිත්‍රශීලී බව, විශ්ලේෂකයෙකු වීම, අගය කරන බව, ආචාරශීලී බව, සංවිධානාත්මක බව, අවංක බව, හොඳ විනිශ්චයක් සහිත බව, ගෞරවනීය බව, ස්ථාවර බව ආදී ලක්ෂණ හොඳ ශ්‍රාවකෙක් සවන් දෙන්නෙක් තුළ. වර්තමාන ලෝකයේ සන්නිවේදනය නමින් විෂයක් බොහෝ දෙනා අතර ඉතාම ඉක්මනින් ජනප්‍රිය වෙමින් බොහෝ සිසුන් හදාරන විෂයක් බවට පත්වෙමින් තිබෙනවා. මේ විෂය ඇතුලේ සාකච්ඡා කරන බොහෝ කරුණු බුදුදහම තුළ දැක ගන්නට පුළුවන් වීම විශේෂත්වයක්. මේ ලෝකයේ තිබෙන බොහෝ විෂයන් තුළ සාකච්ඡා කරන මාතෘකා බුදු සමය තුළ බුදුන් වහන්සේ මීට අවුරුදු 2000 ගානකට පෙර භාවිතා කරලා තියෙන කාරණා. සන්නිවේදනය ගත්තොත් මානවයාගේ ඈත අතීතයේ ආරම්භය දක්වාම සන්නිවේදනය ගලාගෙන යනවා.
සන්නිවේදනයේ තවත් කොටස් දෙකකට අපිට බලන්න පුළුවන්. වාචික සන්නිවේදනය හා අවාචික සන්නිවේදනය. ඒ වගේම අපි ඔබට සරලව සන්නිවේදනය පිළිබඳව සාකච්ඡා කළා. අපි මීළඟට යොමු වෙන්නට සූදානම් වෙන්නේ බෞද්ධ සන්නිවේදනය පිළිබඳව. බුදුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් මුල්ම 60 නම අමතා ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කළා. ඒ පණිවිඩය ගම්දනව් සිසාරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් ගලා යන්නට පටන් ගත්තා. බුදුන් වහන්සේගේ සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනය හා සමූහ සන්නිවේදනය කියලා කොටස් දෙකක් අපිට පේනවා. බුදුන් වහන්සේ භාවිතා කළේ වාචික මාධ්‍ය. එතකොට දේශක සහ ශ්‍රාවක කියලා කොටස් දෙකක් අපිට දැක ගන්නට පුළුවන්. බුදුන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන්නේ උන්වහන්සේ අනුශාසනා ප්‍රාතිහාර්ය පාවදාලා කියලා. එහෙමනම් මේ ධර්ම ප්‍රචාරය බුදුන් වහන්සේත් ශ්‍රාවක යනුත් අතර විශේෂ කරුණු නිසා තමයි මේ දේශක සහ ශ්‍රාවකීන් අතර මේ පණිවිඩය සාර්ථකව ගලාගෙන ගිහිල්ලා මේ පණිවිඩය අවබෝධ කරගත්ත පිරිස වැඩි වෙන්නට බලපෑවේ. අපි ගත්තොත් මේ පණිවිඩය යවන්නට, එහෙම නැත්නම් දේශකවරු බවට පත්වෙන්නට මේ භික්ෂූන් වහන්සේලාට තිබුණු හැකියාව සුදුසුකම මොකක්ද? එය තමයි පළමුවෙන්ම බලන්නට ඕන. එතකොට අපිට පේනවා උන්වහන්සේලා මේ ධර්මය තමා තුළින්ම අවබෝධ කරගෙන කෙලෙස් ප්‍රහීණ කරලා රහත් වෙච්ච රහත් උත්තමීන් වහන්සේලා. මේ රැගෙන යන පණිවිඩය තමා තුළින් ප්‍රත්‍යක්ෂ වෙච්ච පණිවිඩයක්. ඒවට අරංගියේ පණිවිඩය මොකක්ද? පණිවිඩය තමයි මේ ලෝකේ පරම සත්‍ය, ඒ වගේම මේ ලෝකේ යථාර්ථය අවබෝධ කර ගැනීම, දුකින් මිදීමේ මාර්ගය ඇතුළත් චතුරාර්ය සත්‍ය සහිත මේ ගැඹුරු දේශනාව තමයි උන්වහන්සේලාගේ පණිවිඩය. අපි ඊළඟ පියවර සාකච්ඡා කරද්දී හඳුනා ගන්නට පුළුවන් දේවල් තමයි බුදුන් වහන්සේ සහ ශ්‍රාවක මහා සංඝරත්නයට ඉතාම ඉක්මනින් මේ පණිවිඩය ජනගත කරන්නට පුළුවන්කම ලැබුණු හේතු කීපයක් මේ විදිහට පෙළගස්සන්නට පුළුවන්. පැහැදිලි උච්චාරණය, තේරුම් ගත හැකි පරිදි ඉදිරිපත් කිරීම, සිත්ගන්නා සුළු ස්වරය, ශ්‍රව්‍ය ගෝචර බව, සංක්ෂිප්ත බව, නිරවුල් බව, තර්කවාදී බව, පුද්ගලවාදී බව. පුද්ගලවාදී බව කියලා කියන්නේ මේ ධර්මය ශ්‍රවණය කරන හැම කෙනෙකුටම වගේ හිතුණා මේ තමන්ටම තමයි මේ දේශනාව කරන්නේ කියලා. ඔන්න ඔය වගේ කරුණු ටිකක් පෙළගස්වන්නට පුළුවන් මේ සන්නිවේදනයේ සාර්ථක වෙච්ච. අනික මේ පණිවිඩය රැගෙන යන භික්ෂූන් වහන්සේලාට බුදුන් වහන්සේ ලබා දීපු අවවාදය, අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන, තමාට හිතසුව පිණිසත් දෙවි මිනිසුන් සහිත ලෝකයාට වැඩ පිණිසත් මේ පණිවිඩය ප්‍රචාරය කිරීම තමයි තමාගේ මූලික අරමුණ විය යුත්තේ. එමෙන්ම තමන්ගේ දේශනාව, තමන් ලබා දෙන පණිවිඩය ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං, මුල මැද අග යහපත්ව දේශනා කරන්න කියලා බුදුන් වහන්සේ දේශනා කළා. එහෙනම් හොඳට මතක තියාගන්න, සන්නිවේදකයෙකුට හැකි විය යුතුයි තමා ලබා දෙන පණිවිඩය මුල මැද අග තුනම යහපත් සාර්ථක පණිවිඩයක් ලබා දෙන්න. ඊළඟට බුදුන් වහන්සේ සහ මේ ශ්‍රාවකයන් වහන්සේලා වෙච්ච, පසුව දේශකීන් වහන්සේලා වෙච්ච මහා සංඝරත්නය ජනතාවට හිතානුකම්පී බව,
ඒ වගේම ලාභාපේක්ෂාවකින් තොර බව කියන අදහසුත් ඉතාම වැදගත්. මේ අතර අපි බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරනකොට පේනවා, යම් පණිවිඩයක් ලබා ගන්නා අයෙක් පණිවිඩයක් අවබෝධ කරගන්න ඕන කොහොමද කියලා සඳහන් වෙනවා කාලාම සූත්‍රයේ. තමන්ට යමක් යමෙක් කියූ පමණින් පිළිගන්නට එපා. පරම්පරාවෙන් පැමිණි පමණි, ගුරුවරු කියූ පමණි, තර්කයට ගැලපෙන පමණි, පොත්පත්වල තිබූ පමණි, ආදී වශයෙන් කරුණු රසක් ඉදිරිපත් කරනවා යමෙක් යම් පණිවිඩයක් ලබා ගන්න ඕන කොහොමද කියලා. එතකොට බෞද්ධ සංනිවේදනයේ තුල අපිට පේනවා සංනිවේදක පිළිබඳවත්, පණිවිඩය පිළිබඳවත්, පණිවිඩයක් ලබා ගන්නා සතුව තිබිය යුතු ගුණාංග පිළිබඳවත් අපිට පේනවා. බුදුන් වහන්සේගේ තවත් විශේෂත්වයක් තිබුණා සංනිවේදකයෙක් ලෙස. සෝනදන්න සූත්‍රය වගේ සූත්‍ර අධ්‍යයනය කරනකොට අපිට පේනවා සුහඳ සීලීව කතා බහ කරපු කෙනෙක්, හොඳට උණුසුම්ම කෙනෙකු පිළිගත්ත කෙනෙක්. හමුවන්න සමහර වෙලාවට බුදුන් වහන්සේ තමයි හමු වෙන අයට මුලින්ම කතා කරලා තියෙන්නේ. එතකොට යම්කිසි දේශකයෙක් තුළ තියෙන්න ඕන ලක්ෂණ කීපයක් ඒක. ඒ සුහඳ සීලී බව, පළමුවෙන්ම කතා කිරීම, මිත්‍රශීලී බව, මේ ලක්ෂණ බුදුන් වහන්සේ සතුව තිබුණා. සෝනදන්න සූත්‍රය හොඳම උදාහරණයක්, ඔබ එය අධ්‍යයනය කරලා බලන්න. ඊළඟට අපි ගත්තොත් බුදුන් වහන්සේ විටින් විට දේශනා කරන ලද උන්වහන්සේගේ දේශනා විලාසයන් ඉතාම වැදගත්. අපි ගත්තොත් සමහර තැන්වල උන්වහන්සේ ප්‍රශ්න වශයෙන්, ප්‍රශ්න නගමින්, චූල රාහුලෝවාද සූත්‍රය ගත්තොත් රාහුල හාමුදුරුවන් එක්ක සාකච්ඡාවක් කරමින් ප්‍රශ්න නගමින් ඒවට රාහුල හාමුදුරුවෝ පිළිතුරු ලබා දෙනවා. ඒ විදිහට තමයි මේ සූත්‍රය ගලාගෙන යන්නේ, මේ පණිවිඩය බුදුන් වහන්සේ ලබා දීලා තියෙන්නේ. ඊළඟට බුදුන් වහන්සේ තව භාවිතා කළ දෙන උපමා භාවිතාව ඉතාම ප්‍රසිද්ධ කාරණාවක්. උදාහරණ හැටියට ගත්තොත් කකචූපම සූත්‍රය කියන්නේ කියත උපමා කරගෙන, රත විනීත සූත්‍රය, අලගද්දූපම සූත්‍රය, වම්මික සූත්‍රය, වත්තූපම සූත්‍රය, ඔය උපමා භාවිතය පිළිබඳව තියෙන උදාහරණ කීපයක්. බුදුන් වහන්සේගේ තව හම්බ වෙන පොදු දේශනා, පින්වත් මහණෙනි කියලා ආමන්ත්‍රණය කරාම භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා. ඒතර උන්වහන්සේම දේශනාව පවත්වාගෙන යනවා. පොදු දේශනා සබ්බාසව සූත්‍රය, ධම්මදායාද සූත්‍රය, ආකංකීය සූත්‍රය වගේවා ඒකට තියෙන උදාහරණයක්. බුදුන් වහන්සේගේ තවත් ක්‍රමයක් තමයි ආනුපුබ්බී කතා, අනුපිළිවෙල කතාව, දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවා. මේ විදිහට තමයි එකපාර ගැඹුරු කරුණු පැහැදිලි කරන්නට යන්නේ නැතුව දානයේ අගය, සීලේ අගය, ඒ වගේම දිව්‍ය ලෝක පිළිබඳව, ලන කාමේ ආදීනව ආදී වශයෙන් පියවරින් පියවර බුදුන් වහන්සේ ගැඹුරු දේශනා කරා ගිය හැටි පේනවා. සාමුක්කාංශික දේශනා කියලා කියන්නේ උන්වහන්සේගේ උසස් දේශනා. සමහර තැන්වල ඒ ඉන්න ශ්‍රාවකයන්ගේ ප්‍රඥාවන්තභාවය අනුව ගැඹුරු දේශනා සිද්ධ කරලා තියෙනවා. බුදුන් වහන්සේගේ දේශනා ක්‍රම තුල තවත් අපිට හම්බ වෙනවා පරියාය දේශනා කියලා දේශනා ක්‍රමයක්. විවිධ පරයායෙන් දේශනා පැවැත්වීම, ඒ කියන්නේ නොඑක් ආකාරයෙන්. මේකට උදාහරණයක් විදිහට පෙන්වන්නේ බහුවේදනීය සූත්‍රය. එක වතාවක උදායි හාමුදුරුවෝ සහ පංචකංග වඩුවා අතර තර්කයක් හටගත්තා වේදනාව පිළිබඳව. පංචකංග වඩුවා කිව්වා වේදනාවේ ස්වරූප දෙකක් තියෙනවයි කියලා, උදායි හාමුදුරුවෝ කිව්වා ස්වරූප තුනක් තියෙනවයි කියලා. මේක දැනගත්ත බුදුන් වහන්සේ කියනවා කොටස් දෙකක්, තුනක්, පහක්, ඒ වගේම වැදෑරුම් 18ක් විතරක් නෙවෙයි, වැදෑරුම් 108කටම වේදනාව කොටස් කරලා පෙන්වන්න පුළුවන් කියලා. ඒතර මේක තමයි තියෙන හොඳම උදාහරණය පරියාය දේශනා. එමෙන්ම කාලවාදී බව, ඒ දේශනාවන් වල තිබිච්ච කාලයට ගැලපෙන, තුන් කාලයටම ගැලපෙන බව කාලවාදී බව,
අර්ථවාදී බව. වැඩ සැලසෙන්නක්ම අර්ථවත් දෙයක්ම තමයි බුදුන් වහන්සේගේ දේශනාවේ ත්‍රිපිටකය තුළ හම්බ වෙන්නේ. විනයවාදී බව, ධම්මවාදී බව, මේ කරුණුත් බුදුන් වහන්සේගේ දේශනාව තුළ අන්තර්ගහණය වෙලා අපිට පේනවා. ඊට අමතරව සුමංගල විලාසිනියේ සාමාන්‍ය ඵල සූත්‍ර වර්ණනාවේ බුදුන් වහන්සේගේ දේශනා විලාසය කවර ගුණාංගයන්ගෙන් සමන්විතද කියලා දක්වලා තියෙනවා. සද්ධා ජනනතෝ ශ්‍රද්ධාව උපදවනවා, පඤ්ඤා ජනනතෝ ප්‍රඥාව උපදවනවා, සාත්ථතෝ අර්ථ සහිතයි, සබ්භ්‍යංජනතෝ අරුත්බර වදන් සහිතයි, උත්ථාන පදතෝ විවෘත වචන ඇති බව, ගම්භීරත්ථතෝ ගැඹුරු අරුත් ඇති බව, කන්න සුඛතෝ කනට මිහිරි බව, හදයන් ගමතෝ හෘදයාංගම බව, අනත්තුක්කංසනතෝ තමාගේ උසස් බව හුවා නොදැක්වීම, අපරවම්භනතෝ අනුන් හෙලා නොදැකීම, කරුණා සීතලතෝ කරුණාවෙන් සිහිල් වූ බව, පඤ්ඤාව දානතෝ ප්‍රඥාවෙන් පවිත්‍ර බව, ආපාත රමණීයතෝ ඉදිරිපත් කිරීම රමණීය බව, විමද්දක්ඛ මතෝ පරවාද මැඩීමෙහි සමත් බව, සූයමාන සුඛතෝ ඇසීමෙහි සුව එළවන බව, වීමංසීය මාන හිතතෝ විමසීමට යෝග්‍ය බව ආදී ලක්ෂණ රසක් දේශනා විලාසයක ගුණාංග හැටියට සඳහන් වෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ ක්‍රම ආචික්කන ඉදිරිපත් කරන දහම පිළිබඳව කරුණු වශයෙන් සංක්ෂිප්තව නාමික වශයෙන් කරන හඳුන්වා දීම. දේශනා මුලින් හඳුන්වා දුන් කරුණු සවිස්තරාත්මකව පැහැදිලි කිරීම. පඤ්ඤපන අපේක්ෂිත දහම් කරුණු හඳුනා ගැනීමට අවකාශ සැලසීම. පට්ඨපන හඳුනාගත් කරුණු තහවුරු කිරීම. විවරණ තහවුරු දහම් කරුණ විස්තරාර්ථ වශයෙන් විවෘත කර දැක්වීම. විභජන එසේ විවරණය කළ ධර්මයෙහි විවිධ ප්‍රභේදයන් දැක්වීම. උත්තානි කම්ම ශ්‍රාවකයාට හැම අතින්ම අනාවරණය වූ උඩුකුරු වූ කරුණක් කොට දැක්වීම. මේ විදිහේ කරුණු රැසක් බෞද්ධ සන්නිවේදනය තුළ අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් බෞද්ධ සන්නිවේදනයත් සන්නිවේදනයත් කියන මාතෘකා දෙක පිළිබඳව සංක්ෂිප්ත වශයෙන් ඔබට අවබෝධ කරගත හැකි ආකාරයට උදාහරණ සහිතව මේ වැඩසටහන අපි ඉදිරිපත් කළා. කිංග සච්ච මග්ග YouTube නාලිකාවේ බෞද්ධ විශේෂේස්ත්‍රයන්ට අදාළ බොහෝ මාතෘකා ඔබට දැක ගන්නට පුළුවන්. ඒ වගේම ඔබත් ඔබේ දැනුමට මේවා භාවිතා කරන ගමන් ඔබේ මිතුරන්ටත් මේ පණිවිඩය බෙදා හරින්න අමතක කරන්නට එපා. ඉතින් මෙවැනි තවත් වැඩසටහනකින් අපි නැවත හමු වෙනතුරු ඔබට තෙරුවන් සරණයි.